මුහුද වුණා කියලා මොකද බිමට වෙලා ඉන්න කියලාද කියන්නේ? ඉඳ හිට කහසට ගියාට මොකද ඉතින් මම? ගොඩක් දෙනෙක් මුහුද ළඟට ඇවිත් ඔහොම උත්තර දෙනව නම් මම අහලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම එකතු කරගෙන මමත් යනවා හසට. හුම්මානිය කියන්නේ ඉතින් එතනට දකුණෙනි තියෙන්නේ. ඒ අය කරිච්ච මාලාව කියලායි මෙහෙට කියන්නේ. එන්නකෝ යන්න. මුලින්ම මේ ගුහාව ඇතුළට යන්න ඕනි. ඔන්න දැන් අහස උසට නැග යන්නයි හදන්නේ. අඩි 40ත් 150ත් අතර උසකට මට යන්න පුළුවන්. මේ අපේ රටේ විතරක් නෙවෙයිලුනේ මේ වගේ ඒවා තියෙන්නේ. තව රටවල් කීපයකම තියලු. ඒත් ඉතින් දන්නවද විශාලත්වය අතින් දෙවන තැන ඉන්නේ අපේ රටේ මේ හුම්මානය තමයි. මම උඩට යනකොට එන සද්දේ මීටර් 500ක් 600ක් තරමේ ඈතට ඇහෙනවා කියලා දවසක ඈත කුණේ තියෙන වෙරළක් මට කිව්වා. බලන්න ඉරත් එක්ක එකතුනම් මම කොහොමද කියලා. ඔයාලා තේ දුන්න දැකලා තියෙන්නේ පොළොව මට්ටමින් විතරයිනේ. දැන් බලන්න කුඩහසෙදිත්. ඔන්න මේ මාසෙඳන් සැප්තැම්බර් වෙනකන් මගේ ක්‍රියාකාරීත්වය ගොඩක් හොඳයි. මොකද නිරිත දිග මෝසම එනවනේ මාව හොයාගෙන. මේ එක නෙවෙයි අපේ පොඩිත්තු ටික නම් හුම්මානේ ආවට ඉන්නේ පරිස්සමට. මොකද අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනේ හැම දෙයකටම කලින්. මම නම් ඇත්ත නැත්ත කියන්න දන්නේ නැහැ. ගොඩක් අය කියනවා හුම්මානේ ළඟට ඇවිත් අත්පුඩි ගැහුවම හූ කිව්වම හුම්මානේ ඉන්න ජලය තවත් උඩට යනවා කියලා. ඒ මොනවා වුණත් අහසට ගියත් අපිට ආයෙත් පොළවට එන්නම වෙනවා. ඒකනේ ජීවිතවලත් ඇති. හරි ඉතින් මෙහෙ ඇවිත් දවසක මාව බලල යන්න. මෙච්චර ලස්සන ස්වභාවික දේවල් තියාගෙන අපේ රටේ වෙන රටවලට යන්නේ මොකටද? ලස්සන බලන්න. මෙහෙ ලස්සන බලන්නකෝ. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.